2019 වර්ෂයේදී නිකුත් වුණු ජෝකර් චිත්‍රපටිය ලෝකයේම අවධානය දිනාගත් සුපිරිම චිත්‍රපටියක් විදිහට හඳුන්වන්න පුළුවන්. ටොඩ් ෆිලිප්ස් නම් වූ අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටිය ඇමරිකානු ඩොලර් බිලියන 1කටත් වඩා වැඩි බොක්ස් ඔෆිස් වාර්තාවක් ලැබීමට සමත් වෙනවා. ඒ වගේම IMDb දර්ශකයේ 8.5ක ඉහළාගයක් ලබා ගන්නත් මේ චිත්‍රපටියට හැකියාව ලැබෙනවා. වෝකින් පීනික්ස් නම් වූ විශිෂ්ට රංගන ශිල්පියා තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. ඒ වෙනුවෙන් ඔහුට හොඳම නළුවාට හිමි සම්මානය පවා හිමි වෙනවා. මේ කතාව ගැන අමුතින් පවසන්න දෙයක් නැහැ. මොකද දැනටමත් මේක නිකුත් වෙලා බොහෝ කාලයක් ගත වෙලා තියෙන නිසා හැමෝම වගේ මේ ෆිල්ම් එක අනිවාර්යෙන්ම බලලා ඇති. තාමත් මේ චිත්‍රපටිය නරඹලා නැතිනම් අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපටියක් වාට මගහැරිලා. මේ කතාවේ ප්‍රධාන චරිතය වන ජෝකර් සමාජයෙන් කොන් වුණ මිනිසෙක්. ඒ නිසා මොහු මානසික රෝගයකට පවා ගොදුරු වෙනවා. යන යන හැම තැනකින්ම අනිත් මිනිසුන්ගේ විහිළුවට ලක් වෙන්නට ඔහුට සිද්ධ වෙනවා. ඔහුට සිදුණු දරාගත නොහැකි වේදනාවන් අවසානයේදී කෙලවර වෙන්නේ මිනිමැරුම් වලින්. තමාට විහිළු කරපු තමාව කොන් කරපු කිහිප දෙනෙක්ම ජෝකර් විසින් ඝාතනයට ලක් කරනවා. කොහොම වුණත් අවසානයේදී මුළු නගරයම වෙනස් වෙලා ජෝකර් වටා විශාල ජනකායක් එකතු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ චිත්‍රපටි ඔයා දැනටමත් නරඹලා තියෙනවා නම් අනිත් මිනිසුන්ට විහිළු කරලා සමාජයෙන් කොන් කරන්න කලින් දෙතුන් පාරක් හිතනවා. ඒ තරමටම මේ චිත්‍රපටිය ඇතුලේ ලොකු කතාවක් තියෙනවා. කොහොම වුණත් මේ වගේ චිත්‍රපටියකට ඇත්තටම පුළුවන් ද ලෝකයේ අනාගතය දකින්න. ඒක මොන විහිළු කතාවක්ද කියලා ඔබට හිතුණත් ඒ වගේ දේවල් ඕනතරම් ලෝකයේ සිද්ධ වෙලා තියෙනවා. අතීතයේදී ලියපු පොත්පත්වල තිබුණු සමහර දේවල් අද වෙනකොට ඇත්ත වෙලා තියෙනවා. ඒ වගේම අතීතයේදී නිකුත් වුණු සමහර චිත්‍රපටිත් අද වෙනකොට සැබෑ වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට 2019 වර්ෂයේ නිකුත් වෙලා 2020 අවුරුද්දේ සැබෑ වුණු ෆිල්ම් එකක් තමයි ජෝකර් කියලා කියන්නේ. ඒකට හේතුව ඔබ දැනටමත් දන්නවා. ඒ තමයි අද වන විට ඇමරිකාවට උදා වෙලා තියෙන තත්ත්වය. 46 හැවිරිදි කළු ජාතිකයෙක් වන ජෝර්ජ් ෆ්ලොයිඩ් මිනසෝටාවල සාප්පුවකදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නවා. ඉන් පැය කිහිපයකට පමණ පසුව ඔහු මිය යනවා. මැයි 25 වන දින අත්අඩංගුවට ගැනීමේ වීඩියෝ පටය දැක්වෙන්නේ සුදු පොලිස් නිලධාරියෙක් වන ඩෙරෙක් චාවින් ජෝර්ජ් ෆ්ලොයිඩ් මහතාගේ ගෙල දණහිසෙන් සිර කර තිබෙන ආකාරයක්. කොහොම නමුත් 44 හැවිරිදි පොලිස් නිලධාරි මහත්මයාට මේ වන විට මිනිමැරුම් චෝදනා එල්ල වෙලා තියෙනවා. ජෝර්ජ් ෆ්ලොයිඩ් මහතාගේ මරණයට හේතු ප්‍රධාන සිදුවීම් සිදු වී තිබෙන්නේ විනාඩි 30ක් වැනි කෙටි කාලයක් තුලයි. පොලිස් අත්අඩංගුවේදී මියගිය ඇමරිකානු සම්භවයක් සහිත ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය ඝාතනයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහිදී අනාවරණය වී තිබෙන්නේ ඔහුගේ ගෙල සිරවීමෙන් ශ්වසනය කිරීමට නොහැකිව මරණය සිදු වී ඇති බවයි. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයෙන් පසුව ඇමරිකාවේ ප්‍රාන්ත 16කට අයත් නගර 25ක උද්ඝෝෂණ ක්‍රියාත්මක වූ අතරම එමගින් පොලිස් නිලධාරීන්ට සහ පොලිසියට අයත් දේපළ හා රථවාහනවලට හානි සිදුවීම් රසක්ද වාර්තා වෙනවා. මේ ඝාතනය හා සම්බන්ධ වීඩියෝ අන්තර්ජාලය පුරාම ව්‍යාප්ත වීමෙන් කළු සුදු ભેදයක් නැතිව සියලුම දෙනා ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් එකතු වෙනවා. අද වන විට ඇමරිකාව පුරාම දැවැන්ත වශයෙන් මේ ඝාතනයට සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණ පැවැත්වෙනවා. ඒ අතරවාරයේදී පොලිසිය හා සාමාන්‍ය ජනතාව අතර ගැටුම් ඇති වෙනවා. බොහෝ දෙනෙක් අර්ථකථනය කරන විදිහට කළු ජාතිකයන් ලෝකෙන් කොන් වුණු ජාතියක්. නමුත් ඒට ඉතා වටිනා පිළිතුරක් අද වෙනකොට ලැබිලා තියෙනවා. මොකද ලෝකයේ සියලුම දෙනා වගේ එකම එක කළු ජාතිකයෙක් වෙනුවෙන් අද යුක්තිය අයද සිටිනවා. කොහොම වුණත් මේ හා සම්බන්ධව ඔබ දරන අදහසත් අනිවාර්යෙන්ම පල්ලෙහාෙන් කමෙන්ට් එකක් දාන්න. අපි අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.